ඔව් දැන් පුස්පටව වශයෙන් හලහලා නෙමෙයි තියෙන්නේ විශ්වවිද්‍යාලය වහලා තියෙන්නේ දැන් සබරගමු විශ්වවිද්‍යාලය වැහුවා එතකොට සබරගමු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාස ගණනාවක් තිස්සේ තමන්ගේ විශ්වවිද්‍යාලයේ ගැටළු පිළිබඳව පඹහින්න හන්දියේ මේ සත්‍යාග්‍රහයක් පවත්වාගෙන තිබෙනවා දැන් මාස ගණනාවක් තිස්සේ නමුත් ඒවට අදාළව අත්ම ගත්තොත් ස්විත් සමාජක මහත්මයාගේ පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් කිසිම පිළිතුරක් ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ස්විත් සමාජක ඇමතිවරයාව දාලා තියෙන්නේම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්න. ඒක සඳහා තෝරගන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට තමයි ජනාධිපතිවරයා හෝ පත් කරලා තිබෙන්නේ. ඉතින් මේ නිසා අපි දකින්නේ ස්විත් සමාජක පාසල් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳව ඉතාම වෛරී සහගතව බලන පුද්ගලේ තේම නිසා අපි දකින්නේ වදකයකට විශ්වවිද්‍යාල බාර දෙලා තිබෙනවා. ඒ නිසා මේ වදකයා හැකි සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනිවාර්යයෙන් පිළිගන්නාසුළු ක්‍රියාමාර්ගවල තමයි නිරතවෙමින් ඉන්නේ. ඊටම අදාළ කරන දේශපාලන හෙංචයයන් ප්‍රමාණය. දේශපාලන අපි පැහැදිලි දේශපාලන හෙංචයයන් ප්‍රමාණයක් අද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් බවට පත් කළා තිබෙනවා. ඒ වගේම ස්විත් සනාක මහත්මයාගේම පුතා දාලා තියෙනවා පෞද්ගල විශ්වවිද්‍යාල පිළිබඳ තීන්දුව තීරණ ගන්න ප්‍රමිතිකරණය පිළිබඳව හදපු ඒ ආයතනයේ තනතුරකට ඒ නිසා ඇත්තටම ගත්තොත් දේශපාලන සදාචාරයක් නැති ස්විත් සනාකලා වගේ පුද්ගලයන්ට රාජපක්ෂ ජනාධිපතිවරයා මේක බාර දෙලා තියෙන මේක විනාශ කරන අපි ඒ නිසා පැහැදිලිවම අපි කියන්නේ රට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහු තමයි මේ වගේ ගහලයක් වැනි වදකයක් වැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ වෛරයෙන් බලන පුද්ගලයෙක්ට විශ්වවිද්‍යාල පද්ධතිය බාර දීලා තියෙන කොන්ත්‍රාත්තුව අපි දකින්නේ රටේ විශ්වවිද්‍යාල විනාශ කරලා පුද්ගල විශ්වවිද්‍යාල ආරම්භ කරන්න අපි සතුටු වෙනවා නමුත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පමණක් නෙමේ විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණකුත් නෙමේ දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එපා කියලා රජයේ වෛද්‍යවරු රජයේ වෛද්‍ය නිදානික සමස්ත ලංකා වෛද්‍ය නිදානික සංගමය දන්නාතරමින් ඉදිරියේදී ඒ පිළිබඳ උද්ඝෝෂණ ව්‍යාපාර වල දැහැසලමින් ඉන්නවා. ඒ නිසා දකිනවා ස්විත් සානාගලක ව්‍යාපාරතර එරෙහිව රටේ ශිෂ්‍ය ව්‍යාපාරට අමතර බලවේග නැගී සිටමින් ඉන්නවා. ඒක සුබවාදී දෙයක්. ස්විත් සානාග මහත්තයා කොහොමත් කට නිසා සෑහෙන අවුල් කරගත්ත පුද්ගලයේ. ඒ නිසා අපි දකින දේ තමයි ඡන්දයක් තියද්දී ඡන්දයක් තියන්න තියෙන නිසා නම් විශ්වවිද්‍යාලය වැහුවේ ඡන්දේ වුණාට පස්සේ නැත්තම් ඡන්දයක් නැති කාලයකදී ශිෂ්‍යන්ට කොහොමද ඔවුන් දඬුවම් දෙන්නේ ඔවුන් කටයුතු කරන්න කියන එක ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මම හිතන්නේ මේක එස්.පී. දිසානායක මහත්මයා ඉලක්ක කරගත්තු ප්‍රශ්නයක් කරගත යුතු නෑ කියලා. ඒ කියන්නේ එස්.පී. දිසානායක කියන දේශ මේ පුද්ගලයාට මේක බාර දෙලා තියෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා. සජ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුව තමයි මේ ස්විත් සනාක උන්නේ කරන්නේ. ඒ නිසා වදකයෙක් වගේ ගහලයෙක් වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිහා බලන පුද්ගලයෙක්ට උසස් අධ්‍යාපනය බාර දීලා තියෙන මහින්ද රාජපක්ෂ. ඒ නිසා අපි දකින්නේ ඔහුයි මේ අද ශිෂ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාව මුණ දීලා තිබෙන පීඩනේ වගේ උත්තර කරුවෙ යුත්තේ කියලා.